මොම සදවසක් වීඩියෝ එක පටන්ගන්න කාලීම මත කරන්න ඕනි කරුණු කේපයක් තියෙනවා. මේ වීඩියෝ විට හදාල කරුණු අපි හොයාගතය අන්තර්ාය ඇසුරින්. අනිතේ තමයි ඔයාලා හිතන ඇති ශ්‍රී ලංකාවර නවසේලාන්ත ඇත්තක කම්පා කරණයයි කියලා රටවත් දෙකාාතරේ මොකහරි අවුලක් තියනවාද කියලා හැබැයි එහෙමක් කිසිම අරබු දෙයක් නෑ. මොකද අපි ගොඩක් කාදරය කරන සමකාමී රටක් තමයි නවසිීලන්දය කියන්නේ. දැන් හිතන්නකෝ ඔයා හුසයි ඕයාගේ යාළුව මිටි ඉතින් ඕකත් කම්පයයි එකක් හැබැයි කම්පයක් කරා කියලා ඔය යාළුවයි තරහකාරයව නෙමේ ඉතින් අපි යමු වේටිෝ එක බලන්න. මේ වනවිඩ නවසිල්ලන්තේ අගමැතිනිය විදිහට කටයුතු කරන්නේ ජෙසින්ඩා ආඩෙන් කියලා අපි හැමෝම දන්නවා ඇයත් තවමත් වයසෞරදු හතලිස් එකේ පසුවන කාන්තාවක්. ඉතින් නවසිල්ලන්තයේ සියලු බලතල හිමිවන්නේ අගමතිනි ජෙසින්ඩා ආඩෙන්ඩ. ලංකාවේ මෙමනවිට ජනාධපති විදිහට කටයුතු කරන්නේ ගොට අභේ රාජපක්ෂ ම හතා. ශ්‍රී ලංකාවේ මුළු භූමි ප්‍රමාණය වන්නේ වර්ග කිලෝපීන්ට හැට පන්දහස් හයිසිය දහයක්. හැබැයි නවසිල්ලන්තේ භූමි ප්‍රමාණය නම් ලංකාවට වඩ පස්කෝනයකින් විතර වැඩි එරට මුළු භූමි ප්‍රමාණය වර්ග කිලෝමිට දෙලක්ෂ හැටහට දහස විසි එකක්. හැබැයි රට කොච්චර ලොකෝනත් ලංකාවට වඩක් ගොඩක් අඩු ජනගානයක් තමයි නවසීලන්තයට ඉන්නේ මිලියන පහයි දශම එකයි දෙකක ජනගහනයක් නවසීලන්තේ ඉද්දී ශුල්ලංකාවී මේ වෙනවිට මිලියන විස දෙකෑ දශම බිඳුවයි හතරක ජනගහයක් ඉන්නවා. අපි අමූමි රටවදික යෝදශක්තිය දිහා බලන්න. ලෝකෙ රටවල් එකසේ අනූ පහක් තියෙනවා මේ එකතුව එක්සත් ජාතිීන්ගේ සාමාජික රටවල් වන රටවල් එකසිය අනුත්තුූන සහ සාමාජික නොවන නිරීක්‍ෂක රාජ්‍යන් වන රටවත් දෙකින් සමන්විත වෙනවා. ඒ ශුද්ධාසනය සහ පලස් තින රාජ්‍ය මේ රටවල් එකසේ අනු පහතරින් යුදශක්තිය අතින් හැත්ත නවන ස්ථානය ශ්‍ර ලංකාවට හිමි වෙනවා ඒවාගේම නවසිරන්තයට හිමිවන්නේ අසු හතරවනි ස්ථානය. මේවෙද්දී ලෝකයේ ප්‍රබලතම ගැට ලොෝවී තිබෙෙන න්‍යෂ්ටිකාවි මොකද මේ නෂ්ටිකා අවි නිසා අදටත් පීඩාවිදිර රටවල් මේ ලෝගි තියෙනවා. ඉතිං නැවත න්‍යෂ්ටිකා අවි මේ ලෝකෙ සාක්‍රිය වෙන්න එපා කියල තමයි අපි හැමෝගුව ප්‍රාර්ථන. ශ්‍රි ලංකාවටහ නසේ ලන්තයට දැනට කිසිම න්‍යාෂ්ඨිකාවයක් නැහැ ශ්‍රී ලංකාාවට එදස්නහතලස් අටවර්ශයේදීම් නිදහස ැබීමෙන් පස්සේ ශ්‍රලංකා හමුදාව පිහිටුවල තියෙන්න්නේ එක් දස්්න සහතලිස් නවේ වර්ෂයේ ඔක්තෝම්ඹත් දහාවනිද. ඒවාගේම නොවසිලන්තේ හමුදාව පිහිටවා තිබෙන්ෙන්නේ එද නහත පහවර්ශය. දෙදහසි විසියක වනවිට ශුලංකාව සාතුව සමස්ථා හමුදා සැබලුන් ගණන ලක්ෂත් තුන ඉක්මල තිබෙනවා ඒ අතරින් දෙලක්ෂ හතරිස් පන්දහසක් පමණ ක්‍රියාකාරීමට්ටම ඉන්නවා. ඒවාගේම නැවසේ ලන්තයට මේවනමට ඉන්නේ හමුදා සැබලුන් දහත්දහස් පාන්සයක් විතරයි. ඒය අතරරිනුත් ක්‍රියාකාරීම මට්ටමි ඉන්නේ හමුදා සැබලුන් පහළුස්දස් දෙසයක් පමනයි. ඔයාලට මාතක ඇති ශුලංකාවේ මානුෂය මෙහයුමේ අති විශාල සේවාක් එටු කරපු යුදධටැන්ගි ඉතින් මේවිදී ශ්‍රලංකාව යුදධටැන්කි දෙසිය ොලක් විතරතියෙනවා නවසීලන්තයට මේවෙ දික්කිසිම යුද්ධටැන්කයක් නෑ කියලා ඔයාලක් දන්නවද ඒ වගේම ඒFෆ යුද රත මේ වනිමට ශ්‍රී ලංකාවේ හයිසියක් පමණ තිෙනවා නවසීලන්තයේ සතුව ඇත්තේ ඒFෆී රාථ හාරිසි විසි පහක් පමණයි ඒ වගේම අ වී රත මේ වනිමිට ශ්‍ර ලංකා හමුදාව සතුව එකසිය දොලහක් පමණ තිබෙනවා නවසීලන්තයේ සතුව එකසේ පහක් පමණ මේේ අයෆී රාතා තිබෙනවා ඒ වගේම ශ්‍රී ලංකා හමුදාව සතුව සම්පූර්ණ කාලතුවක්කු දෙසයක් පමණිතිබෙනවා හැබැයි නවසේලන්තේ සතු තියෙන්නේ කාලතුවක්කු විසි හතරක් විතරයි ඒ වගේම ශ්‍රී ලංකාවට රොක ප්‍රජෙක්ටර් විසි දෙකක් තියෙද නවසීලන්තයට රොක ප්‍රජෙක්ට එකක් කොත් නැහැ ශ්‍රී ලංකා ගුවන් හමුදාව සහ නවසේ ලන්ත ගුවන් හමුදාව ශ්‍රී ලංකා ගුවන් හමුදාව පිහිටුවල තියෙන්න්නේ එක්දස් නමසේ පනස් එකේ මාර්ත දෙවෙනිද. ලන්තු ගුවන් හමුදාව පිහිටුව ල තියන්නේ එක් දහස් නමසසිද්ධත් තුනේද. ශ්‍රීලංකා ගුවන් හමුදාවසාතෝ ඇති සම්පූර්ණ ගුවනයානා ගණන අසූහයක් නවසිලන්තු ගුවන් හමුදාව සතෝ ගුවන් යානාා හතලිස් හතක් තියෙනවා. ඒ වගේම ප්‍රහරක ගුවනයානත් තුනක් ලංකාවට ඇති අතර කිසිම ප්‍රහරක ගුවනියානාවක් නවසිීලන්ත ගුවන් හමුදාවට නෑ විශේෂ මෙහහිම් ගුවන්යාානාත් දෙක් ශ්‍රී ලංකා ගුවන් හමුදාවසාත වනත් නවසීල්ලන්දට මේ ගුවන ානාත් එකක් වත් නෑ. ඉති වාල දැකළ තියෙනව ඇති කුඩා ගුවන්යාා අහස ගහන් කරන ආකාරේ ඒතම්මයි පුහුණු කරන ගුවන් යානා. ඉති ලංකාව සතුව මේ පුහුණ ගුවන්යානා මේවනිවිට දා හතක් පමණ තිබෙනවා. නවසිල්ලන්තුව සතුවත් දා හතරක පමණ පුහුණු ගුවන්යාා තියෙන. අමතරව ශුලංකා ගුවන් හමුදාව සාතුව ප්‍රවාහන ගනයානා පහළවකුත් නවසිල්ලන්තය සසාතුව ප්‍රවාහන ගුවणයානා හතකුත් තියෙනවා ශුලංකා ගුවන් හමුදාව සතුව හෙලිකොප්ට පනස් එකක් පමණ තිබෙනවා. ඒ අතරින් ප්‍රහරක හෙිකොප්ට නාවයක් ශ්‍රලංකාව සතු හැයි නවසලන්තගුවන් හමුදාව සතු තියන්නේ හෙලිොපට විසි දෙක් විතරයි. ඒගේම කිසිම ප්‍රහාරක හෙලිකොප්ට යනයක් නවසේලන්තියට නැහ. ශුලංකා නවික හමුදාව සහ නවසේලන්ත නවික හමුදාව. ලකා නවික හමුදාව ආරම්භ කරලා තියන්නේ එක්දස් නසේ පණහ වර්ෂය දෙසම්බර් නවනිද නවසේල්ලන්ත නාවික හමුදාව ආරම්භ කරලා තියෙන්න්නේක් නස එකේ ඔක්තෝම්බ පනවෙනිද නවික හමුදාව සතුව නවික යාාත්‍රා හතලිහක් පමණ ඇති අතර නවසිල්ලන්තය සාතුුව දහ එක පමණ නවික යාත්‍රා ප්‍රමාණයක් තියෙනවා ඒ වගේම ශුලංකා නවික හමුදාව සතුව නෞකා පහකුත් නවසේල්ලන්තේ සතුුව නෞකා දෙකුත් තියෙනවා නවික බලේතියන ගොඩක් රටවල්ල තියෙන ප්‍රධාන යුදශක්තියයක් තමේ සබමැරීින්. ඉතින් දැනට අපේ රටට වගේම නවසීලාන්තයට සබ්මැරෙන් ශක්තිය නැහැ. අපි බලමු ඉදිරිදි මේ දේවල් සමාහරයට වෙනස් එන්න පුළුවන්. මුුර සංචාර යාත්‍රාම් මේ වනි විට ශිලංකාව සතුති හක් තියවා නවසේල්ලන්තයට තියෙන හතරක් විතරයි.මර්චට් මරෙන් යාාත්‍රම් මේ වන විට ශිලංකාව සාතුව අනු හතකුත්. නවසේලන්තයසාතුව එකසේ දහතුනකුත් තියෙනවා ්‍රි ංක හදාව ගැන මුල ලෝකයම අවධානයේ දිනාගත්තේ කාටවත් පරත්දන්න බෑකියපු කොටි ත්‍රස්තයන් ශ්‍රිලංකාාවෙන් අතුගාල දැම්මට පස්සේ. මොකද අපේ හමුදාව කොල්ලන්ට කරන්න බැරි දෙයක් නෑ. රටේ මොඩ විපතක්වුණත් අපි වෙනුවෙන් ඉන්න මේ විරෝධාර හමුදාව. ඉතිෙන්න්න ශ්‍රී ලංකාව කියන රට නිදහස් රටක් කරලතිීපු ඔබ සැමට අපි හැමදාමනාය ගැති. මොකද රණවිරුවන් නොහහිට එන්න අදාපිට ලංකාවක් නෑ. ඉතින් ලෝකේ ගොඩක් රටවල් තාක්ෂණය අතින් කොච්චර ඉදිරියෙන් හිටිය. අදටත් බයනතුූ කියන්න පුළුවන් ලෝකෙ දක්ෂතම හමුදාව ඉන්නේ අපේ ලංකාවඩ කියලා. අපේ හමුදාවට කළ නොහැක්කක් නොමැද. ඉතින් විඩියෝව අඩුපඩු තියහි නම් පහලින් කමෙන්ටර් දාගනයන අමදව කරන්න එපා. මේවෙති දෙරටේම තියෙන අියාවිද ගැන තමයි ඕල මේ දකින්නේ.